තියෙනවා මං අහගෙන ඊයේ කියනවා මිල සූත්‍රයේ තිබ්බා නම් දැන් ඔය 154ත් වඩා වැඩියෙන් තමයි දෙන්න වෙන්නේ කියලා මං අහනවා එතුමාගෙන් මේ සරම ඇඳගෙන දෝ කියන්න කියලා ඉවරලා මොකද හේතුව ගිය අවුරුද්දේ 2020 පෙබරවාරි මාසේ ලෝක වෙළඳපොලේ බොරතල් බැරල් එකක් ඩොලර් 19ට බැස්සා එහෙනම් මිල සූත්‍රයේ තිබ්බා නම් ඒ ගානට අඩු වෙනෝනේ රුපියල් 50කට විතර බහින්න එපෑයි බැස්සුවද අඩු කරාද නෑ ඒ වගේම ගිය අවුරුද්දේ සාමාන්‍ය මේ අගය තෙල් බැරල් එක ඩොලර් 45.5යි එතකොට අඩු කරාද අඩු කරන්නේ නැතුව දැන් ඩොලර් 64ට නැග්ගාම තමයි වැඩි කරිවෙ තුමා හරිද එතකොට දැන් අපි අහනවා දැන් මේ අවුරුද්දේ අන්තිම වෙනකොට ලෝක වෙළඳපොලේ තෙල් බැරල් එක මිල ඩොලර් 100ට නගිනවා කියලා විවිධ ආරංචි මාර්ග තියෙනවා මොකද හේතුව ලෝකේ ඇරියහම මේ කොරෝනා එන්නත් කරණයත් එක්ක ලෝකය විවෘත වුණාම එයාපෝට් ඇරියහම ලෝකේ පුරා ජනතාවගේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට ආවහම පරිභෝජනය වැඩි වෙනකොට තෙල් මිල වැඩි වීමේ සම්භාවිතාවක් තියෙනවා එතකොට ලෝක වෙළඳපොලේ එතකොට දැන් මං අහනවා තව 154ත් වැඩි වැඩි කරන්නද බලාපොරොත්තු වෙ කියලා ඉවර වෙලා දැන් මෙතුමා මේ ඉන්නේ ඒකටද කියලා අඩු වෙච්ච වෙලාවේ අඩු කරන්න නැතුව වැඩි වුණාම දිගටම දිගටම වැඩි කිරීමන මිල සූත්‍රය මිල සූත්‍රය කියන්නේ අඩු වුණාම අඩු වෙන්න ඕන වැඩි වුණාම වැඩි වෙන්න ඕන ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති උදේ ගම්මන් පිළ මැතිතුමෝ දැන් මේ සූත්‍ර ගැන කතා කරන්න එපා විශ්වාස බංගිර ලෑස්ති වෙන්න මොකද හේතුව අපි දැක්කා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේකට මේ එතුමාට ඌමනාවක් තිබ්බේ නැහැ මේ තෙල් මිල වැඩි කරන්න කියලා ලොකුගේ ඇමතිවරයා කියනවා දැන් ලොකුගේ ඇමතිවරයා කෙලින්ම කියනකොට එතුමා ඊට එහා ගිහිල්ලා කියනවා දැන් මේක විශේෂ බාර ඇමතිවරයා මෙහෙම යෝජනාවක් ගෙනාපු නිසා තමයි මේ ඒකට මොකුත් මේ කිව්වේ නැහැ කියලා ඉවරලා එහෙනම් විශේෂ බාර ඇමතිවරයා හිටියට එතුමා පණිවිඩ කරුවා නෙමෙයි යෝජනා කරුවා දැන් එතුමා කියන එතුමා පණිවිඩ කරුවා කියලා එතුමා යෝජනා කරුවා ගාමිණී ලොකුගේ ඇමතිතුමාට අනුව හරිද මොකද හේතුව එහෙනම් යෝජනා කරුවාට අනිවාර්යම විශ්වාස භංගයක් ගෙන යුතුයි ඒක අපි විපක්ෂයේ විදියට අපේ කාර්යභාරය කරලා තිනවා දැන් අපි අහනවා ඕට්ටුවේ ඇමතිතුමන්ලාගෙන් මන්ත්‍රීතුමන්ලාගෙන් දැන් අර මේ ජගත් මන්ත්‍රීතුමා කඩුවෙල ඒ වගේම අපේ මේ මේ තව ඇමතිවරු ගණනාවක් උදේ ගම්මන්පිල්ල ඇමතිතුමා තෙල් වැඩි කිරීමට විරුද්ධයි කියලා කිව්වා දැන් තෙල් වැඩි කිරීමට විරුද්ධ නම් විශ්වාස භංගයේදී බයිලා ගහනවද නැත්නම් තෙල් වැඩි කිරීමට විරුද්ධව විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දෙනවද කියන එක තමුන්නාන්සලා අපිට කියන්න මොකද හේතුව දැන් මේ බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියේ නම් තෙල් අඩු වෙන්නේ නැහැ කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයා නෙමෙයි මොන සක්කරයාවත් තෙල් අඩු වෙන්නේ නැහැ ඒගොල්ලන්ට අඩු කරන්න බෑ ඒගොල්ලන්ට ජනතාවගෙන එහෙම කැක්කුමක් නැහැ ජනතාවගෙන එහෙම ඌමනාවක් නැහැ ඒ නිසා තව වැඩි කරනවා මිසක් අඩු වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා බැසිල් රාජපක්ෂ මහත්තයා අවිල්ලා ඇමතිකමට මේ පත් වෙච්ච එකත් උනා තෙල් මිලත් වැඩි උනා තෙල් අඩු උනේත් නැහැ උදේ ගම්මන් පිළ අස්සුනේත් නැහැ සාගරකාරියම අස්සුනේත් නැහැ ඒ දෙන්නගේ විවාද ගියෙත් නැහැ ඒ නිසා 20 වෙනිදාට බැසිල් රාජපක්ෂ මහත්තයා දිනන්නේ උදේ ගම්මන් පිළ මහත්තයා දිනන්නේ නැත්නම් ඒ දෙන්නටම ලැජ්ජ නැද්ද කියන එක පාර්ලිමේන්තුවේදී ඔප්පු කරලා පෙන්නන්න කියලා අපි ඉල්ලා හිටනවා ඒ වගේම සාගරකාරියවසම් මැතිතුමා තමයි ඉස්සෙල්ලාම කිව්වේ ඇමතිවරයා ඉල්ලා අස්සු වෙන්න ඕන කියලා ඒ නිසා කාර්යවසම් මැතිතුමෝ ඔබතුමා කටින් කියපු දේ අපි ලිඛිතව පාර්ලිමේන්තුවේ නීත්‍යානුකූලව ගෙනල්ලා තියෙනවා ඔන්න මේ ප්‍රතිපත්ති ගරුකණන් කොන්දපණ තියෙනවනම් කෙලින් හිටගන්න කියලා ඉවරලා අපි ඒගොල්ලන්ට කියන්න කැමතියි. ඒ වගේම අපි කියන්න කැමතියි මේ තෙල් මිල වැඩිවීම නිසා පාන් රාත්තලේ මිල වැඩි වුණා, මාළු පාන් එකේ මිල වැඩි වුණා, සියලු බේකර් නිෂ්පාදනවල වැඩි වුණා, ත්‍රිවිල් ගාස්තු, බස් රථ ගාස්තු, තව මේ බොහෝ දේවල් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ජනතාව මේ තරම් ප්‍රපාතයට ඇදලා දාපු මේ රුපියල් 20කින් වගේ වැඩි ගාණකින් තෙල් මිල වැඩි කිරීමට විරුද්ධව ඡන්ද දීලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු කොහමද ගමට යන්නේ කියන එක සම්බන්ධවත් අපි බලාගෙන ඉන්නවා කියන එක පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම තමයි මේ තව කාරණයක් කියනවනේ මේ ළඟදී මම මේ වීඩියෝ එකක් දැක්කා මේ අර අර්ජුන් මහේන්ද්‍රන් මුදල් මේ breaking.lk